මාසක නිදහස් අවකාශයක හදවත් එකට බැඳුණු රිද්මයක හරවර සොඳුර හොරාවක් අයිබෝවන් සුබ උදෑසනක් අදත් සුපුරුදු විදිහටම අපේ ජීවිත උදෑසනක් වැඩසටහනත් සමගින් ඔබේ නිවසට පැමිණලා සිටිනවා ඉතින් ඔබ දන්නවා හැමදාමත් සුපුරුදු විදිහටම ඔබේ ජීවිතයට හරවත් අර්ථවත් රසවත් යමක් එකතු කරන්න තමයි අපි හැමදාමත් ඔබේ නිවසට පැමිණෙන්නේ ඒ නිසාම විදේශගත වී සිටින අපේ ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම ඔබටම සුවිශේෂී වූ ඔබට ඉතාමත් වැදගත් වූ මාතෘකාවක් පිළිබඳව අද අපි කතා බහ කරන්නට සුවිශේෂී කෙනෙක් අපේ මැදිරියට අද සහභාගී වෙලා ඉන්නවා අපේ ආරාධිතෙක් ඉතින් අය පිළිබඳව කතා කරනවා නම් ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ලිබර්ටි ජාත්‍යන්තර පාසල් ගුරු පුහුණු ආයතන සහ ගුරු සංගම් අධ්‍යක්ෂිකා ඒ වගේම තමයි ශ්‍රී ලංකා සම්බන්ධීකාරක සිංහකාන්තා අරෝෂා භක්ති සිල්වා මහත්මිය තමයි අද අපිත් එක්ක එකතු වෙලා සිටින්නේ විශේෂයෙන්ම අපි ආයත් සමග කතා බහ කරන්නට සූදානම් වෙලා ඉන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දෙමව්පියන්ගේ වගකීම් මොනවාද කියන කාරණේ සම්බන්ධවයි මම හිතන්නේ විදේශගත වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ඔබට ඉතාමත් සුවිශේෂී වූ මාතෘකාවක් වේ ඉතින් අපි ඇයගෙම ඒ ගැන වැඩිදුර විස්තර දැනගනිමු ආයිබුවන් අරෝෂා භක්ති සිල්වා මහත්මිය ආයිබුවන් හොඳයි මුලින්ම අපිට කියන්න දෙමව්පියන් වගකීම දරුවන්ගේ අධ්‍යාපනයට කොයි ආකාරයෙන්ද අපි ලබා දෙන්න ඕනේ? ඇත්තටම කියනවා නම් ඒක ඉතාම බැරෑරුම් කාර්යයක්. බොහෝ දෙමව්පියන් හිතන්නේ දරුවෙකුට බුද්ධිය පමණක් දුන්නොත් ඇති කියලා. නමුත් මම හිතන්නේ ගෞතමී මෙතෙන්දී අපි කරන ලොකුම අසාධාරණේ ඒක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි හිතන අපිට නොලැබෙච්ච දේ අපේ දරුවන්ට දුන්නොත් ඔවුන් හොඳ තැනකට සමාජයේ ඒවි කියලා. නමුත් බුද්ධිය විතරක් දීලා ඒ වගේම අපේ දෙමව්පියෝ ගොඩක් කැමති දරුවන්ට පෝෂණය දෙන්න. පෝෂදායී ආහාර හැම වෙලෙම බලෙන් හරි කවලා ඔවුන්ව ලොකු කරලා බුද්ධියත් එක්ක තමයි දෙන්න උත්සාහ කරන්නේ අනාගතයේ පෞෂ්‍ය වර්ධනයත් එක්ක. නමුත් ඔවුන් එහෙම පෞෂ්‍ය වර්ධනයේ ඒ කියලා හිතුවට එයයි කියලා හිතුවට දරුවෙකුට බොහෝ දේවල් තියනවා ප්‍රගුණ කරන්නට මේ සමාජෙට එන්න කලින්. මං හිතන්නේ ගෞතමී ඔබතුමියත් දන්නව ඇති දරුවෙක් ඉපදුනහම තමන්ගේ ජීවිතේට ලැබෙන එකම කට්ටිය ඒ වගේම පළවෙනි ඒකකය තමයි තමන්ගේ පවුලේ සමාජික සමාජිකාවන්. ඉතින් මෙතෙන්දී මේ සමාජික සමාජිකාවන් අතරට මේ ඉපදෙන මේ එන චූටි දරුවට පුළුවන් එක චූටි දරුවා ගේන්නේ අපි හිතමු අපි ගොඩක් කලාවට විශ්වාස කරන ආරෙන් එන දේවල් ගැන ආරෙන් ගේන්නේ හොඳ හෝ නරක ටිකයි මේ පුංචි පරිසරය තමයි මේ දරුවව හොඳ හෝ නරක ක්‍රමයකට ගෙනියන්නේ ඉතින් මං හිතන්නේ මේ පුංචි පවුල් ඒකකය තුලින් බොහෝ දේවල් මේ දරුවන්ට කරන්න පුළුවන් කියලා හොඳයි පවුල් ඒකකයේ තුලින් මොන වගේ වගකීමක්ද දරන්න ඕනේ මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මං හිතන්නේ අම්මා තාත්තා මේ වගකීම සම්පූර්ණයෙන් බාරගත යුතුයි අද අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක බොහෝ මව්පියන්ට දෙමව්පියන්ට තමන්ගේ දූ දරුවන් සමග ඉන්නට තියෙන කාල වේලාව බොහොම අඩුයි නමුත් මෙතෙන්දී අපි බොහෝ වේලාවට කල්පනා කරන්න ඕනි අපි දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරා නම් ඒ දරුවාට සුදුසු විදිහට පරිසරයක් තමන්ගේ නිවස තුල හදලා දෙන්නේ කොහොමද කියන අඩුම ගානේ දෙමව්පියෝ දෙදෙනා විශේෂයෙන් මව තමන්ගේ දරුවන්ට ගොඩාක් සමීපයි. ඉතින් මේ දරුව බලාගෙන ඉන්නේ අම්මා හෝ තාත්තා ගෙදර එනකල්. ඔවුන්ට හැකියාව තියෙන පරිසරය තුලින් බොහෝ දේවල් මේ දරුවන්ට දෙන්නට. ඉතින් ගෙදර තුල අපි හිතමු ගෙදර පරිසරයේ භාෂාව ඒ වගේම දරුවන්ගේ ක්‍රියාකාරීත්වයට බොහෝ කැපවීම් මේ දෙමව්පියන්ට කරන්න පුළුවන්. මේ දෙමව්පියෝ හිතන්නේ අපි සල්ලි හම්බ කරලා පෝෂදාය ආහාර දීලා ටියුෂන් යවලා හරි දරුවට බුද්ධිය ලබා දුන්න එක තමයි දෙන එක තමයි හොඳ කියලා. නමුත් දරුවෙක්ගේ සාමාන්‍ය කියන අපි තු
මූලික පෞෂත්වයක් ඇති කරන්නට වර්ධන ගැන හිතුවොත් කායික බුද්ධිමය චිත්ත වේග සහ සමාජීය කියන හතර විශේෂයෙන් අපි හිතන්න ඕනි. කොච්චර කණ්ඩ දුන්නත් වැඩක් නැහැ දරුවට බුද්ධිය නැත්තම්. කණ්ඩක් දීලා බුද්ධියක් දීලා හොඳින් හිතන්න බැරි නම් ඒ දරුවට ඒ දරුවගේ පෞෂත්වයෙන් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම කායික වර්ධනයක් කරලා බුද්ධියක් දීලා හොඳින් හිතන්නත් පුරුදු කරලා දරුවට සමාජයේ හොඳින් ජීවත් වෙන්න දන්නේ නැත්තම් ඒ දරුවා ලොකු අමාරුවක වැටෙනවා. මම හිතන්නේ අද කාලේ ගොඩක් වෙලා තියෙන්නේ අම්මලා තාත්තලාට නොලැබිච්ච දේ තමන්ට වෛද්‍යවරියෙක් වෙන්න බැරුණා, ඉංජිනේරුවෙක් වෙන්න බැරුණා කියලා හිතලා තමන්ගේ දරුවන්ට මේක ලබා දෙන්න උත්සාහ කරනවා. මතන අවුරුදු දෙකම ආරේ තුනේ ඉඳලම අමතර පන්ති වලට යවනවා. ඉතින් මං හිතන්නේ තව වැඩිදුර අපි ඉදිරියට කතා කරමු. මං හිතන්නේ මේක තමයි දරුවන් දෙමාපියෝ හිතන්න ඕනේ. හොඳයි අරෝෂ මහත්මිය, මං හිතන්නේ අපේ channel වන් ශ්‍රී ලංකා නරඹන්නේ විශේෂයෙන්ම විදේශගත වී සිටින අපේ ශ්‍රී ලාංකිකයින්. ඉතින් අපි දන්නවා ගොඩාක් කාන්තාවන් විදේශගත වෙලා ඉන්නවා, ඔවුන්ගේ දරුවන් ලංකාවේ ගොඩක් තනි වෙලා ඉන්නවා. මං හිතන්නේ ඔවුන්ට විදේශගත විසින් අපේ කාන්තාවන්ට මේක ඉතාමත් සුවිශේෂී මාතෘකාවක් වෙයි. මොකද ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් තමයි ඔබතුමිය අද අපේ මැදිරියට ඇවිල්ලා මේ සහ දෙමාපියන්ගේ වෙන යුතුකම් පිළිබඳව තමයි ඔබතුමිය අද මෙහිදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම දෙමාපියන්ගේ අධ්‍යාපන මට්ටම මේ සඳහා බලපානවද? ඔය ඇත්තටම මම බොහෝ වෙලාවට ඉල්ලනවා පිටරටක හිටියට කමක් නැහැ දෙමාපියෝ, නමුත් අඩුම තරමේ ළමා මනෝවිද්‍යා පොතක්වත් කියවන්න. එතෙන්දී අපිට හැකියාව තියෙනවා මේ පුංචි දරුවා කියන්නේ කවුද, ලෝකේ දරුවා කොහේ ඉපදුනත් දරුවා දරුවමයි. ඔවුන් වෙනස් වෙන සංස්කෘතිය අනුව තමයි, භාෂාව අනුව තමයි, නමුත් දරුවෝ කියන්නේ සෑම කෙනෙම එකයි. ඉතින් මේ මං හිතන්නේ දෙමාපියෝ පිටරට ඉන්න අය හිතන්න ඕනි මේ දරුවට අපි කොයි විදිහටද මේ අනාගතයට මූණ දෙන්න ශක්තිය දෙන්නේ කියන එක. ඉතින් මං හිතන විදිහට ගොතමි මෙතෙන්දී දෙමාපියෝගේ කැපවීම, දෙමාපියෝ යනවා විදේශ රටවලට මුදල් හම්බ කරන්න, ඒක කමක් නැහැ, ඒක දරුවන්ගේ අනාගතය වෙනු තමයි යන්නේ. නමුත් හැකි පමණින් හැකි අයුරින් දරුවන් සමග එකතු වෙලා ඔවුන්ට අවශ්‍ය දේ මොකද්ද කියන එක තේරුම් ගන්න නම් ගොඩක් වෙලාවට දැනුම ඉතාමත්ම අවශ්‍යයි. මොනවා හරි දෙයකින් මම හිතන්නේ වැඩසටහන මේ වගේ වැඩසටහන් තුලින් ඇත්තම මේ වගේ වැඩසටහන් ඉතාම වටිනා ඔවුන්ට. ඒ වගේම පොත්පත් වලින් ඔවුන්ට හැකියාව තියෙනවා දරුවා කියන්නේ කවුද, දරුවන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියන එක තේරුම් අරගෙන ඉදිරියට යන්නට. හොඳයි, තවත් ප්‍රශ්නයක් තියෙනවා අරෝෂ මහත්මිය. දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ට දිවේ අපි අධ්‍යාපනය පමණක්ද? ඒ ගැන ඔබතුමීගේ අදහස මොකක්ද? ඇත්තටම ගෞතමී ගොඩක් අය හිතන්නේ දැන් අපි තුමු ලදුරු පාසලක් ගත්තොත් ගොඩක් දෙමාපියෝ කියනවා, මට අත්දැකීම් තියෙන අවුරුදු 15ක් මේ ක්ෂේත්‍රයේ, මේ මං අහලා තියෙන දේ තමයි ඉස්ලාම ඇවිල්ලා අහන්නේ මේ පාසලේ අකුරු ලියනවද කරනවද කියන එක. ඉතින් මෙතෙන්දී ගොඩක් තියෙනවා මෙන්න මේ ඇඟිලි තුන පැන්සල දෙන්න කලින් දරුවෙකුට බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා දරුවා වෙනුවෙන් කරන්නට, දරුවට කරන්නට. ඉතින් මෙවැනි දේවල් තේරුම් අරගෙන තමන්ගේ අධ්‍යාපන ක්‍රමය පටන් ගන්නවා නම් මේ චූටි දරුවන්ට ඔවුන්ට ගොඩක් දුර යන්න පුළුවන්. මං හිතන්නේ සමහර අය කියනවා මේ ලදරු පාසලේම අකුරු ඉගෙන ගන්න ඕනි, ලදරු පාසලේම අකුරු කරනවා නම් තමයි වඩා හොඳ කියලා. නමුත් මං හිතන්නේ හිමින් යන කෙනාට වැඩි දුරක් යන්න පුළුවන් වේවි කියලා. ඒක තමයි මගේ අදහස. හොඳයි, මං හිතන්නේ විදේශගත විසිටන ඔබට මේ ඉතාමත් සුවිශේෂී මාතෘකාවක් වුණා. මම කලින් සඳහන් කර ආකාරයට අරුෂා මහත්මිය, මේක ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක්, බැරෑරුම් සාකච්ඡාවක් වෙයි ඉදිරියට යනකොට. කාන්තාවක් මවක් විදේශගත වෙලා සිටින, ගොඩාක්ම අපේ ලංකාවෙන් විදේශගත වෙලා සිටින කාන්තාවක් ගෘහ සේවිකාවන් වශයෙන් මම කැමතියි ඔබතුමකින් දැනගන්නට දරුවන්ට මේ මවගේ විදේශගත වීම මොන ආකාරයටද බලපාන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය පැත්තෙන් බලන්න. මං හිතන්නේ දරුවෙකුට ඉතාමත්ම කිට්ටුම කෙනා තමයි මව. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මවට තමයි හැමදේම කියන්නේ, අර ඕනම දුකක් කරදරයක් විඳින්න පුළුවන් මවටනේ. ඉතින් ගොඩක් වෙලාවට පියාට එහෙම නැහැ කියලා කියනව නෙමෙයි, නමුත් පියා එනකොට ටිකක් වෙලා යනවා. මව තමයි එතෙන්දි ගොඩක් වෙලාවට තමන්ගේ දරුවට ඉතාම සමීප වෙන්නේ. මේ අම්මත් දරුවට නැති වුණොත් ගොඩක් වෙලාවට මම හිතන්නේ ඊළඟට ඉන්නේ ආච්චි, අම්මගේ අම්මා.
මං හිතන්නේ කිසිම කරදරයක් නැතුව මව හා සමහරට මවටත් වඩා හොඳින් බලන්නේ මේ ආච්චි. අපිට හැකියාව තියෙනවා නම් මේ චුට්ටි දරුවන්ව මවගේ මවත් සමග වගේ ජීවත් වෙන්න ඉඩ සලසන්න අම්මට යන්න ඕනි නම් පිට රටකට. මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ දරුවන්ගේ ගොඩාක් දේවල් ඒ කියන්නේ පරිසරය තුළ මං හිතන්නේ ආචිලා සීයලා අපිට හිටින් ඉන්නකොට ඔවුන් මේ පොතපතින් නෙමේ ගොඩක් දේවල් අපිට කියලා දෙන්නේ පරිසරයේ දකින්න දෙන් කුරුල්ලෙක් පියාඹුවත් කුරුල්ලෙක්ගේ පාටක් දැක්කත් ගහක කොළක වේලිච්ච කොළයක් අමු කොළයක් දැක්කත් ඔවුන් කියලා දෙන්නේ සමහරක් වෙලාවට පුංචි කවියකින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මං හිතන්නේ ගෞතමී මේ ගසේ බොහෝ කියන කවිය මං හිතන්නේ මම ගොඩක් වෙලාවට දුක හිතෙනවා සමහර සමාජී අපි යන වැඩමුළුවලට ගිහම මේ ලදරු පාසල් ගුරුවරියන්වත් මේ කවිය දන්නේ නැහැ විශේෂයෙන් මේ අලුත් අම්මලා දන්නෙත් නැහැ ඒ වගේ පුංචි දෙයකින් වුණත් අපිට දරුවට පරිසරයේ තියෙන දේවල් කියලා දෙන්න පුළුවන් දැන් අම්මා නැති ළඟ නැති දරුවන්ට තමන්ගේ ආච්චි සීයා එක ඉන්න තියෙනවා නම් ගොඩක් හොඳයි ඒ වගේම හොඳ ගුරුවරියක්ව හම්බ වෙනවා නම් ඒක තවත් හොඳ ශක්තිමත් ධෛර්යමත් විදිහට දරුවගේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වේවි හොඳයි දරුවෙකුට අපි ඉස්සෙල්ලාම අධ්‍යාපනය සඳහා යොමු කරන්නේ ලදරු පාසල් වලට ලදරු පාසලෙන් ලබන අත්දැකීම මොන වගේ පිටුවහලක් වෙනවද දරුවාගේ ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු වලට ඔකෝතුමි මම හැමදාම කියන දෙයක් තමයි ලදරු පාසලක් පාසල් ගුරුවරියක් වෙන්න පින් කරලා තියෙන්න ඕනි කියන එකට හේතුව තමයි ලදරු පාසල් ගුරුවරියක් හැමෝටම වෙන්න බෑ ඇය දෙවෙනි මවක් ඒක තමයි කියන්නේ මව හා සමානව හැඟීම් දැනීම් ඇයට තියෙන්න ඕනි සමහර වෙලාවට නැති වෙනවා නමුත් තියෙන්න ඕනි එහෙම නැතුව තදු පාසල් ගුරුවරියක් වෙන්න බෑ ඉතින් මේ අම්මලා තෝරගන්න ලදරු පාසලේ ගුරුවරිය ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා තමයි මේ දරුවන්ව ලදරු පාසලට යොමු කරන්න ඕනි මොකද ගෙදරින් ලබා ගන්නා මූලික අධ්‍යාපනයට පස්සේ මේ දරුවා පිවිසෙන්නේ ලදරු අධ්‍යාපනය ලබන ස්ථානයට එතෙන්දී ඒ ශක්තිමත් උනේ නැත්නම් ඒ අතිවාරම දරුවගේ මුළු ජීවිත කාලය තුලාටම ඒක බලපානවා. ඉතින් මං හිතන්නේ ගෞතමී මේ ලදරු පාසල් ගුරුවරියගේ භූමිකාව ඉතාම සෞම්‍ය සහ ආදරවන්ත විය යුතුයි කියන එක තමයි කියන්න තියෙන්නේ. හැබැයි දැන් අපි අරෝෂ මහත්මිය සාකච්ඡා කළේ දරුවන්ගෙන් දරුවන්ට දෙමව්පියන්ගෙන් දෙමව්පියන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ දේවල් ගැන තමයි අපි මෙතෙක් වෙලා බොහෝ දුරට අපි සාකච්ඡා කරේ දරුවන්ගේ මොන වගේ සහයෝගයක්ද ලැබෙන්න ඕනේ දෙමව්පියන්ට මේ කටයුත්ත ඉදිරියට රැගෙන යන්නට නිවස තුලදී ඔව් ගොතින් මං හිතන්නේ උත්පත්තියෙන් දරුවෝ හොඳ නරක ගේන්නේ ටිකයි මේ පරිසරය තමයි දරුවව හොඳ හෝ නරක පැත්තට යොමු කරන්නේ එතෙන්දී දරුවා කිසිම දෙයක් නොදෙන වෙන්නේ සමට මේ ලෝකෙට ඉපදෙන්නේ කිසිම බාහිර කටයුතු ගැන හොඳ නරක ගැන දරුවාට දකින ඇහෙන දේ තමයි මේ දරුවාව හොඳ හෝ නරක පැත්තට ගිනිය. එතින්දි දරුවාගේ යුතුකම ගැන කියන්නට ඉස්සෙල්ලා මව සහ පියාගේ සහ වැඩිහිටියන්ගේ යුතුකම හරියට කරනවද කියන එක තමයි බලන්න ඕනි. මව පියා හොඳ වැඩක් කරනවා නම් දරුවත් හොඳ දේම කරනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ දරුවාගේ යුතුකමට කලින් මව පියාට පුළුවන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන් ඉබේම දරුවා හොඳ මාර්ගයකට යනවා. හොඳයි අරෝෂ මහත්මිය අපි බොහෝ මාතෘකා පිළිබඳව සාකච්ඡා කරා දෙමව්පියන්ගේ වගකීම් දරුවන්ගේ අධ්‍යාපනයට නිවස තුළදී පවුල් ඒකකය තුළදී මොන ආකාරයෙන්ද අපි දේ ගොඩනගා ගන්නට අපි කොයි ආකාරයෙන්ද සහයෝගය ලබා දෙන්න ඕන කියන කාරණා සම්බන්ධව කෙටි විරාමයක් ලබා ගැනීම සඳහා අපි ප්‍රධාන පාලක මැදිරිය වෙත යමු. ජීවිතයට උදෑසනක්